එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2010 වසරේ පැවති මහමැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ඔහු පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වුණේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වෙමින් 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු කළුතර දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වෙමින් නැවත පාර්ලිමේන්තුවට වරම් ලැබුවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් පාලිත තෙවරක් පෙරම අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය දුර දැරුවා. 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කළ ඔහුට නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වුණේ නැහැ. මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් නොව තමන්ට තනතුරු අහිමිව ගොස් සිටියදී පවා ජනතාවට සේවය කළ පුද්ගලයෙකු ලෙසයි පාලිත තෙවරක් පෙරම ජනතාව අතර ප්‍රකට වී සිටියේ. කොවිඩ් වසංගත සමයේ පැන වූ ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ භාවයට පත් වූ ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා ඔහු මූලිකත්වයේගෙන කටයුතු කරනු ලැබුවා. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන පාලිත තෙවරක් පෙරම ඊයේ පස්වරුවේ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමෙන් ඔහු මෙලෙස මිය ගිය බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. පොලිසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයද අද පෙරවරුවේ පැවැත්වුණා. අපි මෙතන පෝර බබා හිටියා. මෙතන මේ ටික බාල විරලා මාත්‍යකු මට ලොරි ඉස්සරහට ගන්න කියලා. ඊට පස්සේ මම ඉස්සරහට ගත්තා. අරගෙන බැහැලෙනකොට මාත්‍ය කෑ ගන්න සද්ද ඇහුණා. ඊට පස්සේ බලනකොට මෙතන වැල්ලා හිටියා. අපි පොඩි ලොරිය පටවගෙන යටදුල අතර අරන් ගියා. අරන් ගිහලා එතන මාත්‍යලාගේ පුතෙක් වෑන් එකේ දාලා නාගොට එක්කන් ගියා. පාලිත තෙවරක් පෙරමගේ අභාවය සැලවීමත් සමග මහා සංග්‍රහණය පාක්ෂිකයන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කළුතර නාගොඩ රෝහල වෙත පැමිණ සිටි ආකාරයද දැකගත හැකි වුණා. දෙදරු පියෙකු වන පාලිත තෙවරක් පෙරමගේ වැඩිමහල් දරුවා කලකට පෙර මිය ගියා. පාලිත තෙවරක් පෙරම මිය යාමට පෙර තම අවසන් කටයුතු පවා සැලසුම් කළායෙක්. මතුගම ප්‍රදේශයේ ඉඩමක සිය දේහය තැන්පත් කිරීමට නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සකසා ඇති බවට ඔහු සිදු කළ ප්‍රකාශයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. එම දේහය එම ස්ථානය කරා රැගෙන එන අවස්ථාවේදී ගායනා කිරීමට ඔහු ගීතයක්ද සකසා තිබුණා. වත්තේ වැවළඟ නිසල නිවහන මමම හැදුවා පොඩි පුතේ, මගේ තනියට ලොකු පුතා ඇති, සොයා ගන්නම් හෙට උදේ. සොබාදාමට අවනතයි මං, ඉතින් යන්නම් ගොම්මනේ. යන ගමන් අර බෙහෙත් තුණ්ඩුව ගිහින් දීපං අම්මගේ. දැන් මං එහෙට ගියාම මගේ ලොකු පුතා මට ඉස්සෙල්ල නැති වුණා. එතකොට මගේ ලොකු පුතා ඇති. මං පුතාව ගොම්මනේ මෙහෙන් ගිහිල්ලා උදේ වෙනකොට පුතා හිටියොත් මං උදේ පුතා උදේ හොයා ගන්නවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.